අද අවධානමක් සහිත ප්‍රදේශ හැරෙන්න්නට අනෙක් ප්‍රදේශවල ඇදිරි නීතිය. අද දිනය දක්වා දහවල් කාලයේදී ඉවත් කරනු ලැබවා කෙසේ වෙතත්. අද රාත්‍රී අටට පණවන ඇදිරිනීතිය නැවත සඳුදා පාන්ද්‍ර පහදක්වා ලංකාවේ සියලුම ප්‍රදේශවල බල පැවැත්වෙනවා. ඇදිරිනීතිය තාවකාලික විවත් කළ ප්‍රදේශවලටත් මේ ආදාලයි. ඒ අනුව හෙටදිනය සසිෙනුසුරාදාදිනය ඉරිදාදිනය, කාව පරාම ඇදර නී ත්වය පෙර පරිදිම ක්‍රියාත්මක වෙනවා දැ මේ අවස්ථාවේදී නැවත නැවතත් අපි නතාවට මදක් කරන්න කැමති ඔබේ වගකීම ඔබේ යුතුකම හරියාකාර විෂ්ට කරන්න ඕනි. විශේෂන්ම නිරන්තරයෙන් ජනතාව නගන ප්‍රශ්නයක් තමයි මේ තත්වය පහවගොස් කවදද සම්පූර්ණයෙන්ම පෙරපරිදි රට පවත්වාගනය අන්ඩ පුළුවන් ජනතාවගේ ගමන්ුවන් පවත්වාගනය අන්ඩ පුළුවන් ආයතන සියල්ල විවෘර්ත කර එදි නිදා කටයුතු පාත්වගෙනය යන්න පුළුවන් කියෙන කාරණේ ඒසිියල්ල රදා පවතින්නේ ඔබගේ හැසිරීම මත. විශේෂෙන්ම අපි ඇදිරිනිිති තත්ත්වයන් ඉවත් කළ ප්‍රදේශවල සිවිල් නිලධාරින් යොදෝලා පරික්ෂාවක් සිදු කලා ඒ පරිීක්ෂාවලද පෙනි ගොස්ටි බෙන වැදගත්ම කාරයක් තමයි. විශේෂෙන්ම සාමාන්‍ය ප්‍රවාහන සේවාවලද. මේ දුරස්තභාවය නැමති සංකල්පය, කිසිසේත් ඔවුන් ප්‍රෝජනටි ගැනීමක් එම නතන් ඒයට අනුගතවීමක් සිදු කරන්නේ නැතිකාරණේ. ද ඒගනිසා ශ්‍රී ලංකාවවි සියල පොලස්ානවෙතු පදශලබාදී තිබෙනවා හෙට දිනේදී. එවගේ අනිද්ධා දිනේදී මේ කරුණු ගැන වැඩිපුර අවධානයක් යොමු කර කටිතු කරන ලෙසට. එවගේම පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම පිළිබඳව නිරන්තරයෙන් අප උපදෙශ ලබාදීති වෙනවා යම් ප්‍රදේශයක ඇදිරිනීතිතත්ව වත්වවෙච් අවස්ථාවකද පොදු ප්‍රවාහණසේවා පවත්වාගෙන අනාය එ වගේම එම වාහනවල හිමිකරුවන් යම් රජ්‍යායතනයකට යිති වාහනයක් නං එම රජායතනය බලධාරෙන් නිරන්තරෙන්ම තම යුතුකම් වගකීම් හරියාකාරව විටු කරන්න ඕනේ වාහනයක ගෙනයා හැකි සංඛ්‍යාවෙන් අර්ධයකට වඩා කිසිම අවස්ථාවක. ඇැගෙන යාමක් සිදු නොකළ යතුයි. එවාගේම විශේෂයෙන්ම අවදාානම් සහිත ප්‍රදේශවල තවදුරටත් ආකාරයම කටයුතු සිද්ධ වවා. එමෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා පොලිසිය සෞඛ්‍ය බලධාරින් සමඟ සහයෝගයෙන් විශේෂ සෝදිසිකිරීම ඒගේ විශේෂ ස්ථාන පරීක්ෂාකිරීීමම් සිදු කරන්ට යම් ආකාරයකට නිරෝධායන රීතීන්නොට පටහැනිව කටයුතු කරන්න. දගලන් වෙනවානම් දැන් අපිට ලැබිලතියෙන අරංචානුව ඇඳර්නීති වත් කල ප්‍රදේශවල සමහර පුද්ගලන්ඒ කඩසාප්පුුවලට ගොස් යම්යම් උපකාරණ යම්යම් දේ ලබාගන තියනවා විධ නීති විරෝධී කටයිතුව වල යෙදීමට විශේෂෙන්ම නීතිවිරෝධී මත් පැන් නිෂ්පාදනය වැනි කටයුතු සිදුකිරීමට පටන් ගන්න බවට ඒ ගැන දැඩි අවධානියමු කර තියෙනවා විශේෂ පොලිස්කන්්ඩායම් මේ පිළිබඳව යොදෝල තියනවා විශේෂෙන්ම මේ සතියන්තය. සියලුම ප්‍රදේශවල එවැනි ෂනික වැැටලීම් කිරීමට බලාපොත්තුය නවා. ඒවාගේම එක් දිස්ත්‍රිකයකින් තවදිස්ත්‍රිකයකට යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ තවදුරටත් ඒස් ඒ පිළිබාඳ මාර්ග බාදකවලින් ස්යාබල් නො ඒවාගේම පොලිස් වසම් මාශත්‍රිතවත් අකණ්ඩ මාර්ග බාධක සසා දැංගම සංචාර ක්‍රියාත්මක වෙනවා. එනිසා අපි නිරන්තරයෙන් ජනතාවගේ අවධානයට යොමුකරන්නේ මේ සියලු කරුණු ඉදිරියේදී නැවත අපි මාර්තු එකොලොස් වනිදට පෙර. හිටපු තත්ත්වයට යනවාද රට විවෘත්ත වෙන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ. ඔබගේ සහයෝගේ වගේ ඔබගේ යුතුකම වගකීම ඉටු කිරීම අත. එනිසා නිගන්තරයෙන්ම නිරෝධායන ඇදිරිනීති රීතීනවලට ගරු කරන්න. වගේ ඇදිරිනීති අම අවස්ථාවකි වත් කලා නම් ඒවත් කළ අවස්ථාව වුවත් සැමවිටම සමාජ දුරස්තභාවය රධාපාවත්වගන්න හැකි හැම අවස්ථාවකදීම සෞඛ්‍ය සිරිත් සෞ්‍ය පුරුදු පිළිබඳව අනෙත් අය දැනුවත් කරමින් කටයුතු කරන්න එවිට මේ තත්ත්වය අපිට පාලනය කරගන්න පුළුවන්. එවාගේම විශේෂෙන්ම නිරෝධායන රී අයටටතේ සෞකිසවා අධ්‍යයක්ක්ෂ ජනරල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත සම්පූර්යෙන්ම නිරෝධායන රීතීන්වල තියන සියලු බලතල ක්‍රියාත්මකිරීමේ බලය ලබා දීතිබෙනවා ඒ අනුව. අපි ප්‍රමයෙන්ම ජනතාවට අවවාද කරනවා මේයාකාලයට නිගන්තරයෙන්ම මේට අනුගත වෙලා සිටින්න ගම්බදවේ ක්‍රස්ටවෙන් එපා සමහුව කණඩයම් හැටියට හැසිරන්න ටපා වෙනත් ක්‍රීඩාවලේ දෙන්නටපා මේ කටේතු. නොමුේ අවවාදවලට පරිබාහිරෝ කටිතු කරනෝනම් ඇදිරි නීති කාලේතු ලහෝ ඇදිරිනීය ඉවත් කළ කාලේ තුළ ඔවුන්ටේරෙහිව නිරෝධයන පනතයටතේ අත් අඩං ගොඩගෙන කඩිතුකිරීමට සිදුණු. එනිසා වගකීමෙන් ඔබේ යුතුකමඉටු කරන්න ඒ සන්ඳහා ඇපකැබවීමෙන් කටයුතු කරන්න චේතනානීතව කටයතු කරන්න කියන පනිවිඩියතමයි අප තවදුරටත් ජතාවත් දන දෙන්න තිේ.